මේ කාල සීමාවතුළු මා දෙවන්ත ශක්තියක් අපිට ලබා දෙන්නේ. ඒ වගේමයි මගේ ආදරණීය සහෝදරයා මිත්‍රයා මිලන් ජයතිලක මන්ත්‍රීතුමා, උපුල් මහේන්ද්‍ර මන්ත්‍රීතුමා, ඒ වගේම තමයි අපේ වීරසිංහ සහෝදරයා ඊට කලින් කතා විදිහ අහන්න තියේ සංවේදී කතාව අනුර කුමාර දිසානායකලට ලාල්කාන්තලට බොරුගත කතා කියන්න පුළුවන්. හැබැයි තමන්ගේ ජීවිතයේ වෙච්ච සත්‍ය කතාව, තමන්ගේ තාත්තව මරපු සත්‍ය කතාව, හිරු බලයේ වැඩසටහනදී තමන්ගේ මිනිමරුව හොයාගත්තම ඉවසීමෙන් වැඩ කරපු තරුණ නායකයා අම්පාරේ අපේ වීරෝදාර නායක වීරසිංහ මන්ත්‍රීතුමනි අවසරයි ඔබතුමාගෙන්. ඒ වගේම දේශපාලන අධිකාරියේ සීලෝ මන්ත්‍රීතුමල්ලා, ප්‍රාදේශ සභා සභාපතිතුමල්ලා, මන්ත්‍රීතුමල්ලා, අපේක්ෂකතුමල්ලා, තුමියල්ලා, සහ ප්‍රදේශයේ ආදරණීය අම්මල තාත්තල සියලු දෙනාගෙන්ම අවසරයි. දැන් ඉස්සෙල්ලම ලොකුම ප්‍රශ්නේ අපිට තියෙන්නේ මෙතිවරණය මොකද්ද? දැන් මොකද්ද මෙතිවරණය? ලියලා තියාගන්න විවස්ථාවට අනුව ඉස්සෙල්ලම එන්න ඕනේ මෙතිවරණය ජනාධිපති මෙතිවරණය. ඉස්සෙල්ලම එන්න ඕනේ මෙතිවරණය ජනාධිපති මෙතිවරණය. කැලණි ආසන මහා සම්මේලනයේ සභිමිනන කුරුණෑගල දිස්ත්‍රික් නායක ජෝස්වන් ප්‍රනාන්දු මහත්මන් උණුසුම් මත්පල සන්නාධයකින් වේදිකාවට පිළිගන්නවා. දැන් අපි ඔක්කොම බලාගෙන ඉන්නේ ජනාධිපතිවරණ එනකන්. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාව ගෙනාව විවෘතාර්ථිකය ගේන්න කියලා සිරිමාව මැතිරියගෙන් පස්සේ පළවෙනි විධායක ජනාධිපති රටට යමක් කරාද කියලා ඇහුවටින් ඔව් කරා. නිදහස් වෙළඳ කලාප ටික ගෙනල්ලා රටේ කෘෂිකර්මාන්තය වෙනස් කරලා යමක් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කරා. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මිනිහ මැරුවේ නැහැ. ප්‍රේමදාස මහත්තයාට මේ රට බාර දෙනකොට දෙපිටපත් වෙන විලක්කුවක්. එක පැත්තකින් උතුරු නැගිනි යුද්ධය, අනිත් එක දකුණු යුද්ධේ. එක පැත්තකින් අනුර කුමාර දිසානායකලා, මෝල්කාන්තලා, ලහිලහියේ එක්සත් ජාතික පක්ෂේ පාක්ෂිකයෝ සහ නායකයෝ මරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු මරනවා. ප්‍රේමදාස මහත්තයාත් ඒකට මරණයෙන්ම හරි පිළිතුරු ලබා දීලා ඒ යුද්ධය දාන අතර කරා. ඊළඟට විධායක ජනාධිපතිකමට ගෙනාව චන්ද්‍රිකා මැතිණිය නූතන විහාර මහදේවි කියලා. ගම්පා දිස්ත්‍රික් විරෝධාර නායිකාව පළවෙනි අවුරුදු පරේ යමක් කරාද කියලා ඇහුවත් ඔව් යමක් කළා. හැබැයි කළා නොකළා වගේත් කළා. අන්තිමට දෙවනි පාර ඉල්ලනකොට බෝම්බෙ ගැහුවා. ඇහත් නැති වුණා. අනුකම්පාව නිසා දෝ මන්දා දෙවනි වතාවට චන්ද්‍රිකා මැතිණිය ජයග්‍රහණය කරා. ඒ ජයග්‍රහණය කරත් මහා ලොකු දෙයක් වුණාද නැද්ද කියලා ඇහුවොත් අපිට උත්තරයක් නැහැ. ඊළඟට හැමදාම වහාගෙන කාපු යුද්ධය පෙනිපෙනි මරණ බිය දැනි දැනි මේ වගේ රැස්වීම් එදා කැලණි තියන්න බෑ. කැලණිය රැස්වීමක් තියෙනකොට හමුදා විලධාරීවරුන් හතර වටේ කූරව බෝබා යන්දාලා බෝම්බ තියෙනවද බලන්න. ඒ රැස්වීම් භූමිය අම්මල තාත්තලට ඔහොම හිනා වෙවි ඇවිල්ලා ඉන්න බෑ. මේ වේදිකාවේ අපිට නිදාසේ ඉන්න පුළුවන් කමක් නැහැ. කොයි වෙලාවෙ බෝම්බ පුපුරයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා කිව්වා බඩ පොත්ත පිට පොත්තට ඇලෙනකන් අපි බඩකින් ඉවසන්නම්. මහින්ද රාජපක්ෂ මැතිතුමනි යුද්ධ නතර කළ දෙන්න කිව්වා. අන්න ඊළඟ විධායක ජනාධිපති යුද්ධ නවත්තුවා. යුද්ධ නවත්තපු විධායක ජනාධිපති ඊළඟ අවුරුදු පහ තුන රට සංවර්ධනය කරන්න කියලා. ඉතිහාසයේ අපි දැකපු නැති නවීන වරායවල් ගුවන්තොට පොළවල් අධිවේගී මාර්ග හදලා, කැලණිය ගම්පා දොම්පේ හදලා, ගුවන් පොළන් ටික හදලා, ගමනගරය යා කරලා, පාරවල් ටික හදලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ටික බස් නැවතුම් පොළවල් හදලා මහ දැවැන්ත සංවර්ධනයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කරා. ඒ කරගෙන යනකොට කියන්න දෙයක් නැති වෙනකොට රාජපක්ෂවරු හොරු කියලා ඊළඟට ගියා පොළොන්නරුවේ ගොවි පුතා රජ කරමු කියලා. ගොවි පුතාව රජ කරා අපේ අම්මල තාත්තල රෙද්ද කරේ තියාගෙන ගිහිල්ලා ගාලා. ගොවි පුතා මොකද්ද කරේ? නතර කරපු යුද්ධ නැවත මතක් කරලා යහපාලන ආණ්ඩුවේ පාස්කු ප්‍රහාරයත් එක්ක නැවත යුද බිය ගෙනාවා. මේ රටේ ආර්ථිකය විනාශ කරා, සංචාරක ව්‍යාපාරය විනාශ කරා, මේ රටේ දරුවන්ට පාසලට යන බිය නැවත ඇති කරා, පාසල් යන දරුවාව පාසල ගේට්ටුව ළඟ මුර කරන යුගය නැවත යහපාලන ආණ්ඩුව විසින් අපිට ගෙනල්ලා දුන්නා.
ඔච්චර අපිට යහපාලනෙන් ගෙනාවේ. හැබැයි ජනාධිපතිවර ඡන්දෙ දුන්නේ කොහොමද? හොරකම් කරන රාජපක්ෂවරු සහ රාජපක්ෂලට කඩේ යන ප්‍රසන්න රණතුංගල ප්‍රසන්න රණවීරලා ඉන්දික අනුරුද්ධලා ගෙදර යවන්න ඕන කියලා තමයි එදා යහපාලන නඩේට ඡන්දෙ දීලා ජනාධිපති වෙනස් කරේ. එදා ගත්ත වැරදි තීරණය නිසා තමයි රටේ කතන ලොප්පුනේ ලප්තන ලොප්පුනේ. ඒ වැරද්දද අපේ රටේ බහුතර ජනතාව කරා. ඒක නිවැරදි කරන්න තමයි නැවත ගෝඨාභය ජනාධිපතිතුමාට දුන්නේ. නිවැරදි කරන්න තමයි ගෝඨාභය ජනාධිපතිතුමාට දුන්නේ. ගෝඨාභය ජනාධිපතිතුමාට දොස් කියන්න පුළුවන්. අර ප්‍රසන්න රණතුංග මෙතුමා කිව්ව වගේ බලය වෙනුවෙන් එක හුණ්ඩයක් එතුමා පාවිච්චි කරේ නැහැ. පෝරටික නතර කරේ මේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා, වසවිස නැති හිතක් හැදීම සඳහා. හැබැයි ඒක අපිට දරාගෙන ඉන්න බැරි වුණා. ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් සහසම්බන්ධ පක්ෂවල නායකයොත් එකට එකතු වෙලා කුමන්ත්‍රණය කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව එළෙව්වා. එළවනකොට කිව්වා පොට්ටුවේ කිසි කෙනෙකුට ජනාධිපතිකම දෙන්න බෑ කියලා කිව්වා. පොට්ටුවේ කිසි කෙනෙකුට අගමැතිකම දෙන්න බෑ කිව්වා. පොට්ටුවේ කෙනෙකුට ජනාධිපතිකම දෙන්න පුළුවන් කියලා කිව්වා නම් සමහර විට ප්‍රසන්න රණතුංග මේ රටේ විධායක ජනාධිපති. පොට්ටුවේ කෙනෙකුට අගමැතිකම නැවත දෙන්න කියලා කිව්වා නම් සමහර විට ප්‍රසන්න රණතුංග මේ රටේ අගමැති. හැබැයි පොට්ටුවේ කෙනෙකුට ජනාධිපතිකම දෙන්න එපා කිව්වා. පොට්ටුවේ කෙනෙකුට අගමැතිකම දෙන්න එපා කිව්වා. හැබැයි ආණ්ඩුව අපේ එහෙම කියපු නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව අපි ජනාධිපති කරේ. ඒ නිසා තමයි දිනේෂ් කුණවර්ධන මෙතුමාව අපි අගමැති කරේ. දැන් අපි සියලු දෙනාම සහයෝගය ලබා දීලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආණ්ඩුව කරගෙන යනවා. දැන් තෙල් පොලින් නෑ තමයි. දැන් බඩු ගන්න කිරිපිටි පොලින් නෑ තමයි. හැබැයි සමහරුන්ට අමතකයි තවම ආණ්ඩුව පොහට්ටුවේ. තෙල් පොලිම නැති කරනකොට තෙල්ලමති පොහට්ටුවේ. IMF එකේ ආධාර ගේනකොට IMF එක බාරව කටයුතු කරන මුදල් රාජ්‍ය ඇමති පොහට්ටුවේ. නාගරික සංවර්ධන ඇමති පොහට්ටුවේ. විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන්. හැබැයි රටේ යහපත් තීරණ ගත්ත අමාත්‍ය මණ්ඩලය බෞද්ධරයක් නියෝජනය කරන්න පොහට්ටුවෙන් කියන ගමතක් කරන්න එපා. පොහට්ටුවෙන් කියන ගමතක් කරන්න එපා. එනිසා කවුරු හරි හිතනවා නම් පොහට්ටුවෙන් තොර හෙටක් ගැන, කවුරු හරි හිතනවා නම් මේ රටට වින කරේ අන්තිමට පොහට්ටුව කියලා නැහැ. ඒ වින ආර්ථිකය ධන ආර්ථිකය බවට පත් කරන්නත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කළේත් ඒ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දුන්නේත් පොහට්ටුවේ ඉන්න මන්ත්‍රී කණ්ඩායමයි කියන කාරණාවත් ඉතා පැහැදිලිව මතක් කරන ගමන්. එහෙනම් ජනාධිපතිවරණයේදී අනුර කුමාර ගොයියෝ ඔබට දිනිය නොහැක. සජිත් ප්‍රේමදාස මහත්තයෝ ඔබට දිනිය නොහැක. මේ රටේ මිනිමරුවන් ජනාධිපති කරන්න මේ රටේ ජනතාවට පිස්සුවක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට ගොඩනගනකොට හදනකොට, ප්‍රසන්න රණතුංගල ප්‍රසන්න රණවීරල මේ රට හදනකොට ගොඩනගනකොට, ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාල මේ රටේ පාලම් බෝක්කු ටික හදනකොට, පාලම පුපුරවන්න බෝක්කුව පුපුරවන්න තමයි අනුර කුමාර් දිසානායක දැනගෙන හිටියේ. මේ රටේ හදපු ගොඩනැගිලි පුච්චන්න විතරයි අනුර කුමාර් දිසානායකගේ චද්දෝලේ ටික දැනගෙන හිටියේ. වරාය හදනකොට ඒකේ ගලපෙන්නන්න තමයි අනුර කුමාර් දැනගෙන හිටියේ. උමා ඔය හදනකොට ඒකේ හිල පෙන්නන්න විතරයි අනුර කුමාර් දැනගෙන හිටියේ. අධිවේගී මාර්ගය හදනකොට ඒකේ ඇඹුල ගේන්න විතරයි අනුර කුමාර් දැනගෙන හිටියේ. ඒ අරන්න කිසි දෙයක් අනුර කුමාර් දැනගෙන හිටියෙත් නෑ, දන්නෙත් නෑ. එනිසානේ ඉලෝන් මාස් හාදයා කියලා ලෝකෙ දෙවැනි බිලියනපතියට අර්ථකථන ගේන්නේ. ලෝකෙ දෙවැනි බිලියනපතියා ඩොලර් බිලියන 210.5කට හිමිකම් කියනවා. අපේ රට ණය වෙලා තියන්නේ සමස්ත ඩොලර් බිලියන 98යි. සමස්ත ණය ඩොලර් බිලියන 98යි. හැබැයි 210කට හිමිකම් කියන ඉලෝන් මාස්ට ආර්ථික ඝාතකයා කියන තැනට කතා කරන්න පුළුවන් පුජ්‍යලයෙක් ඉන්නේ අනුර කුමාර ගාව. එතකොට අනුර කුමාරට මේ රට හදලා දැක්මක් තියෙනවද? මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් ශක්තිය අනුර කුමාර ගාව තියෙනවද? අනුර කුමාරට පුළුවන් කඩන්න කුඩු කරන්න මිනි මරන්න සහ
අන්දරේගේ චරිතය රඟපාන්න පමණයි. ඒ කාලේ රජවරුන් ගැන නොකිව්වට අපි අන්දරේ ගැන කියන දන්නේ ඇයි? චූටි පුතෙක්ගෙන් ඇහුවත් අන්දරේ ගැන කියන්න දන්නවා. අන්දරේ මාමයි අන්දරේගේ පුතයි සීනි කාපු කතාව දන්නවා. අන්දරේගේ කවට කතා ටික දන්නවා. බයි අන්දරේ රට සංවර්ධනය කරේ නෑ. රට සංවර්ධනය කරේ ඒ කාලේ රජා. විහිළු කතා කිව්වේ අන්දරේ. අන්න දැන් හොරණ මම එනකොට රැස්වීමක් අන්දරේගේ තියෙනවා. 1000ක් 1500ක් විතර වට වෙලා හිටියා. මෙහෙ ආවත් මේ ඔක්කොම වට වෙනවා. අනුරගේ කතා අහන්නේ ඇයි? අනුර කුමාර සමානයි අන්දරේ. අන්දරේගේ කතා ඇහුවට අන්දරේට කවට කතා පුළුවන් වුණාට අන්දරේව ජනපති කරන්න කවුරුවත් සූදානම් නැහැ. අන්දරේට ජනපති වෙලා වැඩ කරන්නත් බෑ. මොකද එයාට පුළුවන් විහිළු සපයන්න පමණයි. ඒ නිසා අනුර කුමාරට මේ රටේ බලය යන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස ගැන කතා කරන්න බෑ. පොඩි එකෙක් වගේ. එයාට පෙර බාසල්ලමතිකම කරන්න පුළුවන්, ජනාධිපතිකම කරන්න බෑ. එහෙනම් පොට්ටුවේ නායකයා එදා වැඩ කරා වගේම අදත් ආණ්ඩුවේ වැඩ කරන ඇමතිවරු ඉන්නේ පොට්ටුවේ නම්. එළඹෙන ජනාධිපතිවරණයේදී කට්ටිය අහනවා අසහයෝගය දෙන අපේක්ෂකයා කවුද කියලා. අපි කිසිම අපේක්ෂකයෙකුට සහයෝගය දෙන්නේ නැහැ. ඇයි අපි අපේක්ෂකයෙක් වල සහයෝගය දෙන්නේ? කොහෙවත් ඉන්න කහෙන්වත් ගැන අපේක්ෂකයෙකුට සහයෝගය දෙන්න තැනට පොට්ටුව වැටිලා නැහැ. එනවනම් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්න ඕන පක්ෂෙන් පොහොත්තුවෙන්. එයා කවුද කියලා අපිට අදාළ නැහැ. එයා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, නැති කෙනෙක් වෙන්න පුළුවන්, ඕන කෙනෙක් එන්න. හැබැයි එන අපේක්ෂකයෙ ඉදිරිපත් වෙන්නේ පොහොත්තුවෙන්. පොහොත්තුව ඉල්ලපු පළවෙනි පළාත් පාලන මැතිවරණයේ දිනුවනම්, පොහොත්තුව ඉල්ලපු ජනාධිපතිවරණයේ දිනුවනම්, පොහොත්තුව ඉල්ලපු පාර්ලිමේන්තු මැතිවරණයේ ඉල්ලුවන් දිනුවනම්, තවමත් මේ රට පාලනය කරන ආණ්ඩුව පොහොට්ටුවේ නම් ඇයි අපි කාටවත් පොහොට්ටුව පාව දෙන්නේ? ඒ නිසා පුජ්‍යලේකට උදව් කරනවා විනා නියතවසෙම ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා, ඒ ඉදිරිපත් කරන අපේක්ෂකයා අපි දිනවනවා කියන කාරණාවත් ඉතා පැහැදිලිව කැලණියේ ඉඳගෙන අපි මතක් කරනවා. අපේක්ෂකයෙ ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන්. පොත්තද ඉල්ලපු පළවෙනි පළාත් පාලන මැතිවරණයේ දිනුවනම්, පොත්තුව ඉල්ලපු ජනාධිපතිවරණයේ දිනුවනම්, පොත්තුව ඉල්ලපු පාර්ලිමේන්තු මැතිවරණයේ ඉල්ලුවන් දිනුවනම්, තවමත් මේ රට පාලනය කරන ආණ්ඩුව පොත්තුවේ නම් ඇයි අපි කාටවත් පොත්තුව පාව දෙන්නේ? ඒ නිසා පුජ්‍යලේකට උදව් කරනවා විනා නියතවසේ ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා, ඒ ඉදිරිපත් කරන අපේක්ෂකයා අපි දිනවනවා කියන කාරණාවත් ඉතා පැහැදිලිව කැලණියේ ඉඳගෙන අපි මතක් කරනවා. එහෙම දිනවනවා සේම වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනෙත් ඒ පොහොට්ටුවේ ඉදිරිපත් වෙන අපේක්ෂකයාට කියන කාරණා මතක් කරන ගමන් ඒ ගමනට සමස්ත රටේ මත වෙනකොට සමස්ත රටේම අනුරාධපුරට ගියත්, පොළොන්නරුවට ගියත්, අම්පාරට ගියත්, හම්බන්තොටට ගියත්, මාතරට ගියත්, කංකසන්තුරේට, ත්‍රිකුණාමලයට, කුරුණෑගලට, කෑගල්ලට, රත්නපුරට ගියත් වැටුඩු තැනින් නැගිටින අභිමානවත් ජාතියක් පොට්ටුව සතුව ඉන්නේ. අද ඒක රටටම කැලණියෙන් ප්‍රසන්න රණවීර, ප්‍රධාන ප්‍රසන්න රණවීරගේ දැවැන්ත බලකාය ඔප්පු කරලා ඉවරයි. අද කැලණියේ අභිමානයේ ශක්තිය ප්‍රසන්න රණවීර පෙන්නලා ඉවරයි. මේ තියෙන්නේ වෙන කාගේවත් අයිය නෙමෙයි, ප්‍රසන්න රණවීර ප්‍රධාන පොහොට්ටුවේ බලය, පොහොට්ටුවේ ශක්තිය. ඒ නිසා ඒ රට වටෙන්ම පොහොට්ටුව දිනනකොට ප්‍රසන්න රණතුංග මැතිතුමා ගම්පා දිස්ත්‍රික්කය දැවැන්ත ලෙස පොහොට්ටුවට ජයග්‍රහණය කරවල දෙනකොට කැලණි ආසනය ප්‍රසන්න රණවීරත් එක්ක එකතු වෙලා එන ජනාධිපතිවරණය දැවැන්ත ජයග්‍රහණය සඳහා ගෙන යාමට ඔබ සමගේ ශක්තිය, ධෛර්යය, සහයෝගය ලබා දෙන්න ඉල්ලීම කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට, මහින්ද රාජපක්ෂ මැතිතුමාට. You're watching the Life Traveler Channel.